ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන් මේකෙන් notification එක ඔයාලට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ general farm workers ලාට තියෙන job vacancy එකක්. ඒ කියන්නේ ගොවි ක්ෂේත්‍රයේ ඔයාලට රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඉතින් ඔන්න කැනඩාවේ මේ vacancy එක දාලා තියෙන. ඉතින් හැමෝටම ආයුධම් කරන්න පුළුවන්. මොකද අධ්‍යාපනික සුදුසුකම් සහ පළපුරුද්දක් නැතුව තමයි ඔයාලට මේ රැකියාවලට ආයුධම් කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ vacancy එක තියෙන්නේ කැනඩාවේ ඇල්ඩබ්‍රෝ වල. ඉතින් මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඇඩ්‍රස් එක, ඒ වගේම එම්ප්ලොයර් එකේ ඩීටේල්ස්, ඒ සේරම දේවල් ඔයාලට ලොකු ලොක්ක ඇප් එක හරහා බලන්න පුළුවන්. ඉතින් ඇප් එකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා. ඒ හරහා ඔයාලට පුළුවන් තවත් රැකියාවලටත් ආයුධම් කරන්න. ඉතින් මේ රැකියාවේ ඔයාලට සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 18ක් ගෙවනවා කියලා එයාලා කියනවා. ඉතින් සතියකට පැය 40ක් වැඩ කරන්න පුළුවන් කියන ඒ විදිහට ඔයාලා උනන්දුවෙන් වැඩ කරොත් ඔයාලට සාමාන්‍ය මාසයකට ලක්ෂ 6කට වඩා ලොකු සැලරි එකක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි පර්මනන්ට් එම්ප්ලොයිස්ලා විතර තමයි ගන්නෙ ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ. භාෂාව ඉල්ලලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකින් පුළුවන් කෙනෙක් උනත් කමක් නෑ, ආයුධම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඉංග්ලීෂ් හොඳටම බැරි කෙනෙක් නම් සාමාන්‍ය ලැන්ග්වේජ් එක ටිකක් හරි හදාගන්න උත්සාහ කරන මිහිදි ඔයාලට හදන ඩොකියුමෙන්ට්ස් වලට තමයි කාගේ හරි සපෝට් එක ඕනේ. නැත්තම් ඔයාලට හිගියාට පස්සේ නිකම්ම ලැන්ග්වේජ් එක හැදෙනවා. ඉතින් මේ ජොබ් එකට ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාව පිළිබඳ පළපුරුද්දක් ඉල්ලන්නේ නැහැ. ඉතින් හැබැයි ඔයාලට මොනා හරි විදියකට තියෙනවා නම් ඒ ගැන පළපුරුද්දක් එක්ස්පීරියන්ස් එකක් ඒ දේවල් ඉන්ක්ලූඩ් කරලා ඔයාගේ CV එක කැනේඩියන් ආකෘතියට හදලා ඒක තමයි මේ ඊමේල් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් වර්ක් සයිට් එන්වයරන්මන්ට් එක තියෙන අවුට්ඩෝස් වල ඔයාලට කරන්න තියෙන ප්ලාන්ට් කල්ටිවේට් ඇන් ඉරිගේට් ක්‍රොප්ස්, ඒ වගේම ෆර්ටිලයිස් ඇන් ස්ප්‍රේ ක්‍රොප්ස්, හාර්වෙස්ට් ක්‍රොප්ස්, ඔය වගේ දේවල් තමයි කරන්න තියෙන. ඉතින් කොහොමත් ඔයාලට පුහුණු වීම කරලා තමයි එයාලා රැකියාවට අරගන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුහුණු වීමක් දෙන නිසා එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඔයාලට ඒ ගැන බය වෙන කිසිම විදියකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ රැකියාවට ආයුධම් කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා දාලා තියෙනවා මේ කම්පැනි එකේ, කියන්නේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ කැනඩියන් ආකෘතියට හදපු CV එක සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තවත් මේ තවත් ගොඩක් ජොබ් වේකන්සීස් බලන්න පුළුවන් ඔයාලට ලොකු ලොක් ඇප් එක ඩවුන්ලෝඩ් කරොත්. ඒ වගේම කැනඩියන් ආකෘතියට CV එකක් හදන විදිහ සහ තවත් කැනඩා රැකියාවලට ආයුධම් කරන විදිහ ඔයාලට පුළුවන් ලොකු ලොක්ක ඇප් එක හරහා බලන්න. ඉතින් ඇප් එකේ ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා. ඉතින් ලින්ක් එකට ඊමේල් එකට ඔයාලගේ කැනඩියන් CV එක සෙන්ඩ් කරාම එයාලා රිප්ලයි එකක් කියවනවා. ඉතින් එතනින් ඉහා කරන්න ඕනේ හැම දෙයක්ම ඔයාලා සහ කැනඩාවේ කම්පැනි එකත් එක්ක තමයි මේ ඩීල් එක තියෙන්නේ. ඉතින් හැමෝම උත්සාහ කරන්න, හැමෝටම චාන්ස් එකක් ලැබෙන්න කියලා විෂ් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.